මේ රණවිරුවන් ආබාධිත රණවිරුවන් මියගේ පවුල්ලේ සාමාජිකයින් කිසි විටකත් දේශපාලන ව්‍යාපාර සඳහා පාවිච්චි නොකළ යුතුයි. කිසියම් කෙනෙක් රණවිරුවා තමාගේ දේශපාලනය සඳහා පාවිච්චි කරනවා නම් තමාගේ දේශපාලන පක්ෂ ශක්තිමත් කරගන්න බලයට එන්න බලය නැති කරන්න ඒ ඉතාමත් සදාචාරාත්මක නොවන මිනිසුන් විසින් නොකළ යුතු දෙයක්. මනුෂ්‍යත්වය හඳුනා ගන්නා අය නොකළ යුතු දෙයක්. අපේ රජයට සමහර අය කරන චෝදනා තිබෙනවා මේ රණවිරුවන් පිළිබඳ. රණවිරු දඩයම කියලා කියනවා චෝදනාවක් අපිට. මේ අවුරුදු තුන තුළ මම උත්සාහ ගත්තේ ලෝකේ රාජ්‍ය නායකින් එක්ක එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවත් එක්ක, මිත්‍ර රටවල් එක්ක, ජාත්‍යන්තර සංවිධානය එක්ක, විශේෂයෙන්ම යුද්ධ කාලය තුළ, විශේෂයෙන් යුද්ධයේ අවසානයේදී, අවසාන කාලය අපේ ආරක්ෂක හමුදාවලට එල්ල වී තිබෙන චෝදනාවලින් අපේ ආරක්ෂක හමුදා නිදහස් කර ගැනීම. මොන විදිහේ විවේචන අපිට තිබුණා, මොන විදිහේ චෝදනා අපිට තිබුණා, මම බොහොම පැහැදිලිව කියනවා මේ රටට ජාත්‍යන්තර යුද අධිකරණය එන එක වළක්ව ගත්තේ, දේශපාලන වේදිකාවේ කියපු විදුලි පුටුව වළක්ව ගත්තේ, මානව හිමිකම් කඩ කළයි කියලා අපේ ආරක්ෂක හමුදාවලට විරුද්ධව පරීක්ෂණ පවත්වන්න විදේශීය විනිශ්චයකාරවරු මේ රටට එන එක වළක්ව ගත්තේ, මම අපේ මේ වර්තමාන රජය කළ අන්තර්ජාතික වශයෙන් ගෙන ගිය වැඩ පිළිවෙල නිසා. නමුත් සත්‍ය යටපත් කරලා වැරදි දේවල් කියලා දේශපාලන ප්‍රයෝජන අරගෙන රජය අප්‍රසාදයට පත් කරන මේ රණවිරු දඩයම වගේ කතා අපේ ආණ්ඩුවට කියනවා. රහසක් නෙවෙයි මේ රටේ පහුගිය කාලය තුල හමුදාවේ සමහර අය ඇතැම් මිනිමැරුම් සිද්ධීන් පිළිබඳව, යම් යම් සිද්ධීන් පිළිබඳව, මාධ්‍යවේදීන්ගේ ඝාතනයන් පිළිබඳව, මාධ්‍යවේදීන්ට හිරිහර කිරීම පිළිබඳව පරීක්ෂණ පවත්වන්න අත්අඩංගුවට ගන්න සිද්ධ වුණා. ඒක රණවිරු දඩයමක් නෙවෙයි. සැබෑ ලෙසම යුද්ධය කළ, එල්ටිටි ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කළ මේ රටේ දේශපාලකයන්ගේ අතකොළු නොවූ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට මේ ආණ්ඩුව තුළ කිසිම හිරිහරයක් සිද්ධ වෙලා නැහැ. ගෞරවයක් ලබා දීලා තිබෙනවා ජාතික වශයෙන් වගේ මන්තර ජාතික වශයෙන්. මම ඒක බොහොම පැහැදිලිව කියන්නට ඕන. රණවිරුවන් සම්බන්ධයෙන් රජයට තිබෙන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. එයා සියල්ලම දේශපාලන යෝජනා. ඒවා සියල්ල දේශපාලන වාසියට හදලා තියෙනවා. ඒවා සියල්ලම දේශපාලන කුමන්ත්‍රණකාරී ලෙස රජය අප්‍රසාදයට පත් කරන්න හදලා තියෙනවා. ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට රණවිරුවන්ට දිය හැකි ඉහළම ගෞරවය ආණ්ඩුවක් විදිහට වගේම ජාත්‍යන්තරේ තුරම ලබා දීලා තිබෙනවා. ඒ නිසා අද දවසේ ඔබ හමුවීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. වයඹ පළාත් තමයි ලංකාවේ පළාත් වශයෙන් ගත්තොත් වැඩිවෙන්ම අපේ රණවිරුවන් සිටින පළාත. ඒ පිළිබඳව අපි ගෞරව කරනවා, ප්‍රණාමය පුද කරනවා. විශේෂයෙන්ම ධර්මසිරි දසනායක මහමිතුමා කිව්වා මෙතන තිබුණ කලින් ස්මාරකයට කුමක්ද වුනේ, මහපාර ලොකු කරන්න එක ගලවන්න වුණා. ඒකටත් තමරක් ඇවිල්ලා මෙතන විරෝධතා පළ කළානේ. මට මතකයි කට්ටියක් ඇවිල්ලා ඒකත් දේශපාලන වාසියට ගන්න කියලා. අපිට ආණ්ඩුවට විරෝධය පළ කළා මෙතන බෝඩ් උස්සගෙන ඒක ගලවනවා කියලා. ඒ මහපාර හදලා තිබුණට වඩා ලස්සන ගෞරවණීය එකක් අපි හදලා තිබෙනවා. ඒ නිසා මේ වැදගත් අවස්ථාවට සහභාගී ලැබීම ගැන සතුටු වෙනවා. වගේම මාහිමිතුමා ඒ කාර්ය මණ්ඩල අනුග්‍රහය දක්වයි මේ ඉදිකිරීම කටයුතු කළ යුද හමුදාව, ත්‍රිවිධ හමුදාව, ඒ සියල්ලටම
මගේ ස්තුතිය පළ කරමින් ඔබෙන් සමු ගන්නවා. ස්තුතියි. තෙරුවන් සරණයි. ගරු ජනාධිපතිතුමනි.